මටනම් කසාද බඳින්න කිසිම උවමනාවක් තිබෙන්නේ නැහැ. ඒ දෙවියන් වහන්සේ මාව තෝරගත්තා. ඒ නිසා මං දිගටම කසාද බැඳගෙන බැඳගෙන ගියා. මෙහෙම කියන්නේ මොහුයි. මේ තමයි සියෝනා චානා. චානා පාවුල් නම් ආගමික නිකාය ප්‍රධානියා. ඔහු බිරින්දෑවරු 39ක්, දරුවන් 94ක්, ලේලිවරුන් 14ක් සහ මිනි බිරියන් 34ක් ඇතුළුව පවුල් සමාජිකයන් 181 දෙනෙකුගේ ප්‍රධානියයි. සරලවම කිව්වොත් ලෝකයේ ලොකුම පවුල්කාරයා. සියෝනා චානගේ ආගමික නිකාය හැඳින්වෙන්නේ චානා පාවුල් නමින්. එය 1942 වසරේදී පිහිටවා ඇත්තේ සියෝනාගේ පියා විසින්. ඉන්දියාව තුල බහු විවාහ කියන්නේ නීති විරෝධී කාරණාවක්. නමුත් සියෝනා චානගේ ආගමික නිකායට අනුව බහු විවාහ කියලා කියන්නේ ඔවුන්ගේ සංස්කෘතියේම කොටසක්. But why marry more than once? Like why marry so many times? They love me and I love them. If they love me then I love them and that's it. සියෝනා උපත ලබා තිබෙන්නේ කුමන වර්ෂයේද කියා ඔහුව දන්නේ නැහැ. හැබැයි ඔහු මුලින්ම විවාහ වෙලා තියෙන්නේ වයස අවුරුදු 17 දී. ඒකත් ඔහුට වඩා වසර 3කින් වැඩි මහල් ගැහණු ළමයෙක්ව. එතෙන් සිට මේ දක්වා ඔහු ගැහණු ළමයි 38 දෙනෙක් විවාහ කරගෙන ඇති අතර 2004 වසරේදී ඔහු අවසන් වරට විවාහ වී ඇත්තේ වයස අවුරුදු 25ක තරුණ ගැහණු ළමයෙක් සමගයි. ඒ වගේම ඔහුගේ භාර්යාවන් 39 දෙනාගෙන් 20 දෙනෙකුම වයස අවුරුදු 40ට අඩු වීමද විශේෂත්වයක්. ඒ වගේම එක් වසරක් තුල බිරින්දෑවරු 10 දෙනෙක් විවාහ කරගත් මේ දශකයේ ඉන්න එකම පුද්ගලයා වෙන්නෙත් ඔහුයි. උතුරු ඉන්දියාවේ මිසරොම් හි ජීවත් වන සියෝනා චානා බිරින්දෑවරුන් ඔක්කොම එක ජීවත් වෙන්නේ තමන්ගේම තනි ඉඩමක. තට්ටු 4කින් සමන්විත වූ මෙම නිවස හඳුන්වන්නේ පර්පල් පැලස් නැත්නම් දම් පැහැති මන්දිරය යනුවෙන්. මෙම මන්දිරයේ සියෝනා චානා සඳහා බිම් මහලේ විශාල නිදන කාමරයක් සකස් කර තිබෙනවා. මොහු සමග යහන් ගත වෙන්න බිරින්දෑවරුන් ලයිස්තුවකට අනුව සහ එකවර කිහිප දෙනා බැගින් ඉන්න බවටත් සඳහන් වෙනවා. I don't really make any of my wife spend the night with me. They come and sleep in my bed according to their needs. And then I do what I have to do to make them happy. මේ තරම් බිරින්දෑවරුන් දරුවන් සහ දරුවන්ගේ දරුවන් පවා ජීවත් කරන්න සියෝනට මාර ගාණක් යනවා ඇති. අපෝ නැහැ. ඔවුන් ස්වයං පෝෂිත පවුලක්. ඔවුන් තමන්ට අවශ්‍ය සියලුම භෝග වගා කරනවා. ඊට අමතරව වඩු කර්මාන්තය, ඇලුමිනියම් වාජන සෑදීම වැනි අමතර කර්මාන්ත කිහිපයක්ද සිදු කරමින් කීයක් හරි හොයා ගන්නවා. බිරින්දෑවරුන් 39 දෙනෙක් ඇතුළු සම්පූර්ණ සමාජිකයන් 181 දෙනෙක්ට කන්න දෙන්න දිනකට හාල් කිලෝ 25ක්, අර්ථාපල් කිලෝ 40ක් සහ හතු කිලෝ 5ක් අනිවාර්යයෙන්ම පිළියෙල කරනවා. සතියකට තුන්වරක් කුකුල්ලු 30ක් සහ යෝධ වල්ලූරෙක්ගේ මස්ද ඔවුන්ගේ කුස්සියේ අනිවාර්යයෙන්ම ඉඳෙනවා. සියලු දරුවන්ට අධ්‍යාපනය ලබන්න ඔහුගේ ගමේම අලුත් පාසලක් පවා සියෝනා නිර්මාණය කරලා තියෙනවා. එහිදී රජයේ විෂය නිර්දේශය වගේම නිකායට අදාළ පාඩමුත් ඔහු කියා දෙනවා. කිසිම අවස්ථාවක මහු තම පවුලේ මොනම දෙයකටවත් රජයෙන් උපකාර ලබාගෙන නැති නිසා රජයද මහුගේ වැඩවලට අත ගන්න එන්නේ නැහැ. මේ තරම් විශාල පවුලක් කළමනාකරණය කරන්න සියෝනගේ තියරිය උනේ බලය බලතල කියන දේවල් බෙදීමයි. සියෝනගේ භාර්යාවන් තමයි සියලුම ඉවුම් පිහුම් කටයුතු කරන්නේ. අනිත් දියණිවරු රෙදි සේදීම සහ සියලුම පිරිසිදු කිරීම වැඩ කටයුතු සිදු කරනවා.
කර්මාන්තවල වැඩ කරමින් නිවසේ පිරිමි පුද්ගලයන් මේ සම්පූර්ණ පවුලේම ආර්ථිකේ ශක්තිමත් කරනවා. සියෝන චානකියන්නේ වැඩි ප්‍රසිද්ධියට කැමති නැති පුද්ගලයෙක්. ඒ නිසායි ලොව විශාලතම පවුල වශයෙන් ගිනස් පොතට පවා ඔහු නොගියේ. හැබැයි අවස්ථා කිහිපයකදීම මාධ්‍ය විසින් ඔහුව ලෝකයට හඳුන්වලා දීලා තියෙනවා. දැනුවත්ව හෝ නොදැනුවත්ව ලොව විශාලතම පවුල් සංස්ථාව නිර්මාණය කරපු සියෝන චානා 2021 ජූනි 13 වෙනිදා මේ ලෝකෙන් සමුගෙන යනවා. එකක් රන් කරන්නත් මාර ගේමක් ගන්න උන්නතරේ සියෝන චානා කියලා කියන්නේ අදහන්න වටින මිනිස්සෙක්.